දැයි වෙනත් ගැටලු නැති බවයි පේන්නේ. එතකොට සාරාංශය තමයි ඇහැට රූපයක් පෙනෙද්දී මෙන්න මේ ධර්මතා 10න් තමයි රූප පෙනීම සිද්ධ වෙන්නේ. ඒ 10 ක්‍රියාත්මක වෙනවා. 10 කිරීම තණ්හාව තියෙනවා. කනට සද්දයක් ඇහෙද්දී මේ 10ම ක්‍රියාත්මක වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙද්දී මේ ධර්මතා 10ක් වැඩ කරන එක තමයි ගඳ සුවඳ දැනීමක් විදිහට අපිට තේරෙන්නේ. දිවට රසයක් දැනෙද්දී මෙන්න මෙවැනි ධර්මතා 10ක් ක්‍රියාත්මක වීම තමයි රස දැනීමක් විදිහට අපිට තේරෙන්නේ. පහස දැනෙන කොටත් 10ක්. ඊළඟට හිතවිලි හිතන කොට යමක් මතක් කරන කොටත් 10ක්. ඔය විදිහට ඒ ධර්මතා 60 කෙරෙහි තියෙන තෘෂ්ණාව ශේෂයක් නැතුවම ඉතිරියක් නැතුවම දුර වෙලා යන යාමේ තියෙන සුවය තමයි අපි සිහි කරන්නේ. ඒ විදිහට නිරෝධ වීම මේ ධර්මතාවල නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියලා සිහි කිරීමක් තමයි කරන්න හදන්නේ. නිරෝධය කියලා කිව්වහම උදාහරණයක් විදිහට අපි පළවෙනි ධර්මය මෙතන ගත්තොත් ඇස කියන ධර්මය මේ ඇස කියන ධර්මතාවය ගත්තොත් අපි දන්නවා ඇස කෙරෙහි තෘෂ්ණාව යොමු වෙලා තියෙද්දී අර පෝනෝ භවිකා කියන තත්වය තියෙනවා. ඒ කියන්නේ නැවත නැවත ඇස් උපැද්දීමේ ඇස් නැවත නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව අහෝසි වෙන්න ඕනේ. නන්දිරාග සහගතා කියන ගතිය, ඒ කියන්නේ ඇහැට කැමැත්ත ඇලීම සහිත වීම, ඒකත් තණ්හාවේ ස්වභාවයක්, ඒකත් නැති වෙන්න ඕනේ. ඊළඟට తත්‍ර తත්‍රාభినන්දනී කියලා කියන්නේ ඒ ඇස ඒ පරිහරණය කරတဲ့ මොහොතේ සතුටෙන් පිළිගන්නවා කියන ගතියත් නැති වෙලා යන්න ඕනේ හිතේ. කියන ඇස කෙරෙහි යෙදিলা තියෙන කැමැත්ත ඇලීම සතුටෙන් පිළිගැනීම ඒ නැති කරමින් ඇසක් නැවත හට ගැනීම, එපෝනෝ භවිකා කියන මට්ටම ඇස හරහා නැවත කර්ම සකස් කර ගැනීම අහෝසි වෙන්න ඕනේ. අන්න එහෙම ඇස හරහා නැවත කර්ම සකස් වීම අහෝසි වීම සොයා, ඒ හරහා ඇසක් නැවත හට නොගැනීම, ඇසක් නැවත නොලැබීම සැබෑ විමුක්ති සොයක් කියලා, ඒ විමුක්ති සොය ප්‍රණීතයි ශාන්තයි කියන මෙනෙහි කිරීමටයි අපි දැන් යන්න හදන්නේ. හොඳයි, එහෙනම් අපි භාවනාවට ලෑස්ති වෙමු.